අද මම ඉන්න තැන වෙනස්. මගේ පසුබිම වෙනස්. මගේ ඇඳුම වෙනස්. මම කියන්න හදන දේත් වෙනස්. කාලයක් තිස්සේ තිබිච්ච හීනයක්. සීවස් භාගයක් අවුරුදු 50ක් තංගමලේ ඩයරිස් ෆිල්ම් එකේ වෙබ් එක ලොන්ච් කරන්න හදා. නිල වෙබ් අඩවිය ෆිල්ම් එකේ මට පොඩි කාලේ ඉඳන් ටිකක් ලෝක ප්‍රකට හීන පේනවා ටිකක් ලොකු හීන පේනවා අපිට ලොකු හීන තනියෙන් ජය ගන්න බැරි හින්දා මං දැක්ක හැම හීනයක්ම සැලසුම් කරද්දී මගෙත් එක්ක සැලසුමේ ලොකු පිරිසක් ඉඳලා තියෙනවා මං අවුරුදු 30ක් විතර ලෝකේ තියෙන ලොකුම සිංහල පන්තිය හදලා ඒක ඉගැන්නුවා ලොකු හීනයක් ඒක අපි සක්සස් කරගත්තා තනියෙන් නෙවෙයි අර සාමූහිකව ළමයි ටිකක් එක්ක ලොකු වයිබ් එකක් එක්ක මම නවකතා 20ක් විතර ලියලා තිනවා ඒකත් මම මිනිසුත් එක්ක බෙදාගත්තා මම චිත්‍රපට තුනක් වතර නිෂ්පාදනය කරා ඒකත් බෙදාගත්තා මගේ හැම හීනෙකටම ලොකු පිරිසක් සම්බන්ධ වෙලා තිනවා මම කියන්න හදන්නේ තංගමලේ ඩයරිස් ෆිල්ම් එකේ වෙබ් එක මේ ලොන්ච් කරන්න හදන්නේ ඒක ටිකක් ලොකු හීනයක් ලොකු පිරිසක් සම්බන්ධ වෙන හීනයක් ඒ හීනෙට හීන සැලසුමට සම්බන්ධ වෙන්න කියලා යෝජනා කරන්නයි මම මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ සන්නස්ගල සිනමාවට එනවා කියපුවහම මට දැනෙන සතුට තමයි මීට පෙර සන්නස්ගලේ සාහිත්‍යය තුලින් මම සිනමා රූපක දැක තිබෙනවා විශේෂයෙන්ම සන්නස්ගලේ නවකතා විතරක් නෙමෙයි ඔහුගේ ගීත රචනා ඒ නිසා ඒ නවකතා සහ ගීත රචනා තුල තිබුණු සිනමා රූපක සිනමාත්මකව සිනමා තාක්ෂණිකව සිනමා කලාත්මකව ඉදිරිපත් කරන්නට ඔහු පෙළඹීම පිළිබඳ මගේ හිතේ සිනමාකාරයෙක් විදිහට සන්තෝෂයක් තියෙනවා ඊට අමතරව ඉතින් අපි එක වකවානුව එක විශ්වවිද්‍යාලයේ එක අධ්‍යයනංශයේ එකට වැඩ කරපු හිතවතුන් හැටියට මම සන්නස්ගලගේ සිනමා ගමනට සුබ පතනවා පමණක් නොවේ මේ අසීරු සිනමා යුගයේ මම දයාවෙන් යුතුව සන්නස්ගලට සිනමාවට ආරාධනා කරනවා I wish you all the best And I wish you will add another landmark to the film industry. Good luck. God bless. Sannasgala yepeda chitrapatayak karana eka aranjunama mata maha pudumiyak danuna danda sannasgala chitrapatayak karanna kiyala. Mokada o sinemave hori pota kiyuwe bohoma aetha kaleka. Eka nisa ohu dan palawena chitrapatiye neme චිත්‍රපට කීපයක් කරලා තියෙන්න ඕනේ කාලේ. එහෙම නැත්නම් කමන්නේ ඔව් දැන් අර චිත්‍රපටයක් කරනවා නම් ඉතාම හොඳයි. ඔව් හොඳ වැඩක් කරයි කියලා මට හිතෙනවා. මොකද ඔව් සතුව තිබෙන මහා දවන්ත අධ්‍යක්ෂ සම්බාරදියා බලනකොට මට හිතෙනවා ඔව් ඉතා හොඳ වැඩක් කරයි කියලා. ජය වේවා. ඒ කාලේ දෙමළ චිත්‍රපටයක් පෙන්නවා ලංකාවේ. ඒකේ නම තංගමලේ රාජ්‍යම් දැන් ලංකාවේ හැදෙනව චිත්‍රපටියක් හදන්න යනවා කවුද හදන්න යන්නේ උපුල් ශාන්ත සන්නස්ගල ඒක ශ්‍රී ලාංකීය චිත්‍රපටියක් තංගමලේ ඩයරිස් මාරයි සන්නා මාරම මාරයි පහුගිය කොරෝනා කාලේ ලංකාවේ විතරක් නෙමෙයි මේ ලෝකේ පුරාම හිටපු අය ලොකු කළු කුහරයකට වැටුණා අගාධයකට වැටුණා වලකට වැටුණා වලකට වැටුනම මොලේට ලාභයක් වගේ මම කරපු දේ තමයි විශාල වශයෙන් චිත්‍රපටි බලපෑම මට තංගමලේ ඩයරිස් කියලා ෆිල්ම් එකක් ගැන රෙසපියක් රහක් දැයෙන්න පටන් ගන්නෙ මෙන්න මේවා බැලුවට පස්සේ මගේ ආශාව වෙනුවෙන් මම කතාවක් ගොඩනගනවා ඒකට මම ගීත කීපයකුත් ලියනවා අවුරුදු 3ක් තිස්සේ විවිධ මිත්‍රයෝ එකතු කරගෙන මම තංගමලේ ඩයරිස් ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක සම්පූර්ණ කරනවා ඊට පස්සේ මම චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා විවිධ වෘත්තිකයෝ ශ්‍රේෂ්ඨින පළපුරුදු අය විශාල ප්‍රමාණයක් එකතු කරගන්නවා මේ සියලුම තොරතුරු තංගමලේ ඩයරිස් වෙබ්සයිට් එකේ තියෙනවා සන්නස්ගල සර්ගේ මම දැකපු විශේෂත්වය තමයි සර්ට පුළුවන් තමන්ගේ පරිකල්පනය ඒක පරිශීලනය කරන කෙනාගේ පරිකල්පිතයත් එක්ක ඝට්ටනය කරන්න
මං ඒකට බොහොම කැමතියි. සර් චිත්‍රපටයක් හදයි කියන එක මම බලාපොරොත්තු වුණේ මීට ගොඩාක් කාලයකට කලින්. ඒත් අද මට හිතෙනවා සර් මෙච්චර කාලයක් ඒකට ගත්ත එක ඊට වඩා හොඳයි කියලා. තංගමලේ ඩයරිස්. නල්ලමලේ නම. හදවතින්ම සුබපතනවා සර්. මේක තමයි වෙලාව. ජයම වේවා. සන්නස්ගල නම ඇහෙනකොටම අපට සිහිපත් වෙන්නේ කවුරු අකමැති වුණත් තම හෘද සාක්ෂියට එකඟව නිර්භයව කතා කරන නිර්මාණකරණයේ දෙන අපූර්ව මිනිසෙක්. මා බෙහෙවින්ම ආදරය කරන්නේ හිතුවක්කාර මගේ ආදරණීය මල්ලිකල නිර්මාණ සියල්ල අපේ හදවත් වැළඳ ගත්තා. ඉතින් අධ්‍යක්ෂකවරයෙක් ලෙස ඔහු අරඹන පළමු චිත්‍රපටය සුවහසක් රසික හදවත් වැළඳ ගන්නා වූ අපූර්වතම නිර්මාණයක් වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය. තංගමලේ ඩයරිස් කියන ෆිල්ම් එකේ සාමූහික හීනේ ජය ගන්න මට ඕනලා තිබුණා කේරලින් කෙනෙක් යොදා ගන්න, තමිල්නාඩුවෙන් කෙනෙක් යොදා ගන්න, යාපනයේ නළුලිය යොදා ගන්න, ත්‍රිකුණාමලෙන්, මඩකලපුවෙන් අම්පාරෙන්, මලේනාඩුවෙන් හපුතලෙන් තංගමලෙන්. අපි ඒ සඳහා නළුනිලි වරණයන් කළා. ඔගලන්ට වෙබ්සයිට් එකේ ටික බලන්න පුළුවන්. අපි නළුනිලියන් විශාල ප්‍රමාණයක් එහෙම තෝරගෙන ඉවරයි. ඊට පස්සේ සෙසු චරිත සඳහා අපි කොළඹදී ආයෙත් ඔඩිෂන් කළා. කාස්ටිං කෝල් කළා. මගේ මූලික කණ්ඩායමත් එක්ක, ක්‍රූ එකත් එක්ක අපි ලොකේෂන් ට්‍රිප් එක අවසන් කරා. දැන් ලොකේෂන් බලලා නළුනිලිය තෝරගෙන පූර්ව නිෂ්පාදන කටයුතු 100%ක් කරලා ඉවර කරලා තියෙන. මේ සියල්ලමත් වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. මේ වගේ විකල් සමයක තරුණයෙක් සිනමාවට අලුතෙන් එක්කහුවෙන එක ගැන අපිට කිසියම් විදිහක වටහා ගැනීමක් ඇති කර ගන්න පුළුවන්. හැබැයි ජීවිතේ 50 දශකය ගෙවමින් තියෙන උපුල් ශාන්ත සන්නස්ගල වගේ කෙනෙක් සිනමාවට පිවිසීම අපිට තේරුම් ගන්න ටිකක් අමාරුයි. කොහොම වුණත් උපුල් කියන්නේ වචනයෙන්, භාෂාවෙන් රූපමවන කෙනෙක්. ඒ හින්දා උපුල්ගේ සිනමා සම්ප්‍රාප්තිය කිසියම් විදිහක සිනමාවට අලුත් අත්දැකීමක් ගෙන දෙන එකක් වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න අපිට පුළුවන්. ඉතින් අපි බලමු උපුල් මොනවද කරන්නේ කියලා. උපුල්, මං කෙලින්ම ඉස්සලම මුළු හදවතින්ම සුබපතනවා. නිර්මාණ කටයුත්තේ යෙදිලා ඉන්න කෙනෙක් විදිහට, හොඳ රචකයෙක් විදිහට, අමුතු ශෛලියකින් අමුතු විදිහට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන විදිහට, ටිකක් ආන්දෝලනාත්මක චරිතයක් විදිහට මේ චිත්‍රපටය තුළත් යම් ආකාරයක ආන්දෝලනාත්මක පැත්තක් ඇති වෙන්න පුළුවන්. නමුත් දැන් ඔබ අශෝක හඳගම වගේ කෙනෙකුට ඒ දෙන අත්වැල ඉතාම ඉහලින් ගෞරවයෙන් අපි ඒක ඇප්‍රිෂියේට් කරන්න ඕන. කෙසේ වෙතත් මං ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔයාගේ ඔය නිර්මාණය තුළ ඉවසීම ඉතාම වැදගත් වෙනවා. මට මේක ලෙස්ට මහත්තයා කියපු කතාවක්. ඒකත් මතක් කරමින් ඔබට මම ජයෙන් ජය පතනවා. போருக்கு முந்தைய போர் சூழலில் மற்றும் போருக்கு பிந்தைய இலங்கை தமிழ் சினிமா எனும் வரலாற்றில் தங்கமலை டயரிஸ் எனும் திரைப்படம் முக்கியமான வரலாறு பதிவாகவும் சிறந்த அடையாளமாகவும் கட்டாயம் இருக்கும். சிங்கள சினிமாவாகவோ இல்லையென்றால் தமிழ் சினிமாவாகவோ இல்லாமல் இலங்கை திரைப்படமாக இது வரலாற்றில் இடம் பிடிக்கும். இன்னொரு பக்கத்தில் பார்க்கும்போது முந்தைய காலத்தில் இடம்பெற்றதை போல் இலங்கை இந்தியா கூட்டுப்படைப்பாகவும் இந்த திரைப்படத்தை நாங்கள் பார்க்கலாம். இந்திய கலைஞர்கள் இலங்கை தமிழ் சிங்கள முஸ்லிம் என்று அனைவரும் ஒன்று சேர்ந்து உருவாக்கும் இந்த திரைப்படத்தை எப்போதுமே இனவாதத்திற்கு எதிராக செயற்படும் உபுல் சாந்த சன்னஸ்கல் அவர்கள் தயாரிக்கிறார். அதை நினைக்க ரொம்பவே மகிழ்ச்சியாக இருக்கிறது. இறுதியாக அருமையான இலங்கை திரைப்படத்தை பார்க்கும் ஆவலோடு இருப்போம். சன்னா, இட் வில் பி ஃபேன்டாஸ்டிக் டு சீ யூ ஆன் பிக் ஸ்கிரீன் in your own film telling your own story. Look forward for it. ආදරණීය මිත්‍රයා සන්නා, මීට කලකට ඉහත චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙසත්, චිත්‍රපට තිර රචකයෙකු ලෙසත්, චිත්‍රපට පසුබිම් ගීත රචකයෙකු ලෙසත් සාර්ථක නිර්මාණකරණයකට
ඔහුගේ දෙවන්ත පරිචය කොට තිබෙනවා. මමත් සන්නත් රස බෙදා ගනිමින් නිදිවර්ජිතව දොඩමළු වුණු බොහෝ හැන්දෑවල චිත්‍රපටයක් කරමුයේ කතා කරගත් අවස්ථා බොහෝ. මෙන්න දැන් ඒ සිහිනේ රියලිටියක් වෙන අවස්ථාව. තංගමලේ ඩයරිස් පට්ට වැඩක්. ජය වේවා සන්නා ආදරේ. මම තංගමලේ ඩයරිස් ෆිල්ම් එක කරන්නේ ලංකාව ඇතුලේ විතරක් පෙන්වන්න නෙවෙයි. මං කැමති මේ පෘථිවිය පුරාම ලාංකිකයෝ ඉන්න කුඩා නගරවල පවා තංගමලේ ඩයරිස් ෆිල්ම් එක පෙන්වන්න. ඒ කුඩා නගරවල ඉන්න අය පවා ෆිල්ම් එකට සම්බන්ධ කරගන්න. මට ලෝකෙ පුරාම ඉන්න මිත්‍රයෝ, YouTube එක බලන අය, Facebook එකේ ඉන්න අය, මගෙත් එක්ක කතා බහ කරන අය සියල්ලත් එක්ක එකතු කරගෙන මං කැමති ක්‍රවුඩ් ෆන්ඩින් කරලා ෆිල්ම් එක කරන්න. ක්‍රවුඩ් ෆන්ඩින් ගැන විස්තර ලංකාවෙන් පිටේ ඉන්න ගොඩක් අය දන්නවා, ලංකාව ඇය දන්නවා. ඒ ගැන විස්තරත් වෙබ්සයිට් එකේ තියෙනවා. සන්න කියන්නේ මං හිතන්නේ මගේ ජීවිතයට තියෙන ලොකුම ඉන්ස්පිරේෂන් එකක්. ඒ කියන්නේ මාව හැම දෙයකින්ම වගේ ඉන්ස්පයර් කරන කැරක්ටර් එකක්. ඉතින් සන්න ෆිල්ම් එකක් කරන්න යනවා කිව්වා මට. ඒක ඇත්තටම මේ මාර අමුතු හැඟීමක් දෙන කාරණයක් වුණා. ඒකට හේතුව ඒක සතුටකට වඩා සන්න ඒ චැලෙන්ජ් එකට මුහුණ දෙන හැටි බලන්න මට තිබුණා සහ තාම තියෙනවා. ඒක තමයි මම සන්න ෆිල්ම් එකක් කරනවා කිව්වහම විදින ආතල් එක. ඉතින් මං කැමති සන්න කොහොමද මේවට ෆේස් කරන්නේ කියලා බලන්න. මට හොඳටම ෂුවර් එකක් තියෙනවා ඒ මූණ දෙන විදිහෙන්. චිත්‍රපටි කරන්න ගොඩක් කැමැත්තෙන් ඉන්න කෙනෙක් විදිහට මාවත් ඉන්ස්පයර් වෙනවා කියලා අනිවාර්යෙන්. කොහොමද සන්න චිත්‍රපටයක් කරන්න කියන කාරණේ මට ඉන්ස්පිරේෂන් එක. සමහරු සන්නස්කලව දෙවියෙක්සේ අදහනවා. සමහරු සන්නස්කලට ගුරුවරයෙක්සේ සලකනවා. මට නම් සන්න දෙවියෙක්වත් ගුරුවරයෙක්වත් නෙවෙයි. ඔහු අපි වගේම මනුස්සෙක්. වැරදි අඩුපාඩුකම් සහිත මනුස්සෙක්. ඒ වැරදි අඩුපාඩුකම් නිවැරදි කරගන්න ශක්තියක් තියෙන මැලි නොවන හොඳ මනුස්සෙක්. මෙන්න මේ මනුස්සකම සහ දැනුම් පිපාසාව නිසා තමයි ඔහුගේ නිර්මාණ නැවුම් වෙන්නේ, වෙනස් වෙන්නේ, රසවත් වෙන්නේ. තංගමලේ ඩයරිස් සමග ඔහු සිනමාවේ අලුත් භූමිකාවකට අවතීර්ණ වෙනවා. මේ චිත්‍රපටයක් සඳහාම ඔහු කතාවක් ලියන මුල්ම අවස්ථාව. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන මුල්ම අවස්ථාව. ඉතින් වෙනස් නැවුම් රසවත් වැඩක් බලාපොරොත්තුවෙන් අපි මග බලන් ඉන්නවා. සන්නා ජයම වේවා. අපේ ඔළුව ඇතුළ හිටපු වීරයෝ අපිට හැමදාම අපේ ජීවිත කාලට කලින් මැරලා තියෙනවා. වීරයෝ මැරලා තියෙන්නේ විශ්වාසය කියන එක නැති වුණා. මම විශ්වාස කරනවා තරම්ම මම මිනිසුන්ව විශ්වාස කරනවා. තංගමලේ ඩයරිස් ෆිල්ම් එකත් එක්ක YouTube එක, Facebook එක, pages, Instagram මේ আদি සියලු අන්තර්ජාල අවකාශයන්, සයිබර් අවකාශයන් අද ඉඳන් ආරම්භ වෙනවා. වෙබ්සයිට් එකක් තියෙනවා. උපුල් ශාන්ත සන්නස්ගල. අපි ආදරයට කියන්නේ සන්න කියලා. සන්න කියන්නේ මගේ කලා ජීවිතේ ඉතාමත් ළඟින් ඉන්න මිත්‍රයෙක්. ඒ වගේම මගේ කලා නිර්මාණවල නිර්මාණාත්මක සාධකයක්. ඔහු මගේ ආදරණීය කතාවක් දේදුණු ආකාශයේ චිත්‍රපටවලට ඉතාමත් ජනප්‍රිය ගීත දෙකක් රචනා කරලා දුන්නා. අදටත් ඒ ගීත ඉතාමත් ජනප්‍රියයි. සහ මගේ අලුත් චිත්‍රපටය වන මන්දාරා චිත්‍රපටයටත් ඔහු ගීතයක් රචනා කරලා දෙන්න පොරොන්දු වෙලයි තියෙන්නේ. සන්න කියන්නේ මට අනුව අපේ කාලේ සිංහල සලකුණ. ඒ වගේම වර්තමාන සමාජයේ පෙරලිකාර සංනිවේදකයා. ඉතින් ඔහුගේ චිත්‍රපටය අපේ මේ සමාජ සංස්කෘතික රාමුව දෙදරා යන පෙරලිකාර ඔත්තුකාරයෙක් නිර්මාණය කරන බව මට සහතිකයි. සන්න, ඔබේ චිත්‍රපටයටත් ඔබටත් ජය වේවා. ඔන්න ඉතින් මම වාහනේ ලොගෙන යනකොට ඊයේ මට කෝල් එකක් ආවා. "බූඩී, මම ෆිල්ම් එකක් කරන්න යනවා." මට ඉස්සෙල්ලාම හිතුණානේ "අම්මෝ" කියලා. ඊට පස්සේ මම බැලුවා "නෑ, රැඩිකල් ෆිල්ම් මේක කෙනෙක් වෙයි. දැනුත් රැඩිකල් වැඩනේ කරන්නේ." ඉතින් මං සන්නට විශ් කරනවා හොඳ රැඩිකල් වැඩියක් කරන්න කියලා. ඕල් ද බෙස්ට්. Wishing you all the best. මම හැම පියවරක්ම කැමති මේ මාධ්‍ය සියල්ලෙම දැනුවත් කරන්න. මං ආරාධනා කරනවා තව මිනිහෙකුට හයියක් වෙන්න කැමති නම්, නිර්මාණකර දායක වෙන්න කැමති නම් මොන විදිහකට හරි ෆිල්ම් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ක්‍රවුඩ් ෆන්ඩින් කියලා කියන්නේ
ඔබ ගැන මට තියෙන විශ්වාසය. මං ගැන ඔබට තියෙන විශ්වාසය. උපුල් ශාන්ත සන්නස්ගල උපුල් ඉතින් චිත්‍රපටයක් කරනවා කියලා කිව්වහම මට කියන්න හිතෙන දේවල් කොතනින් පටන් ගන්නද කියලා මට තේරෙන්නේ නැහැ අත්වශයෙන්ම. මොකද මගේ ඔළුව එකපාරට දුවන්නේ යාලබෙන්ද ගමට. මම ඉතින් ගෙදරින් තරහ වෙලා ගිහලා හිටියේ රඟපාන්න මට අවසර දෙන්නේ නැතුව. මේ ඉතින් ආවිල්ලා ওই පීල්ලෙන් නාන ගමන් ඉතින් ওই විස්තර ගියේ කිය. අපි දෙන්නා ඉතින් එක එක දේවල් පාවිච්චි කර කර ඔහොම හිටියා කාලයක්. ඉතින් පස්සේ කාලෙක මට අවසර හම්බෙලා මම කොළඹ ආවට පස්සේ උපුල් ශාන්ත සන්නස්ගල තර්ස්ටන් විද්‍යාලයට ආවා. මමත් තර්ස්ටන්. එහෙදී උපුල් ශාන්ත සන්නස්ගල නාට්‍යයක් කරා තුන්වෙනි පන්තිය කියලා. ඉතින් ඒ නාට්‍යයේ මගේ පුතා හැටියට රඟපෑවා. ඉතින් මං දන්නවා මේ චිත්‍රපටයේ තංගමලේ ඩයරිස් එකේ උපුල් රඟපානවා. ඉතින් ඒක ගැන මට පුදුමයක් නැහැ. පොඩි කාලේ මම දැක්කා උපුල් රඟපාන එක. සන්තෝෂයි, හරිම සන්තෝෂයක් දැනෙනවා. කොහොමදත් උපුල් ඉතින් හැමදාම හොඳ සංවිධානාත්මක හැකියාවක් තිබිච්ච කෙනෙක්නේ, සහ අලුත් දේවල් කරන්න උත්සාහ කරපු එක්කෙනෙක් හැමතිස්සෙම. ඉතින් මං මේ නමට හරි ආසයි, තංගමලේ ඩයරිස්. මට ඉතින් කියන්න තියෙන මං හදවතින්ම මගේ ආත්මෙම මම ප්‍රාර්ථනා කරනවා උපුල් මේ වැඩේ 100%, 100,000 සාර්ථකම සාර්ථක නිර්මාණයක් වේවා. මගේ දායකත්වය මට දෙන්න පුළුවන් උත්තරීම දායකත්වය මං උපුල් ලබා දෙනවා. ජය වේවා, හොඳක්ම වේවා. මිනිසුන්ගේ ජීවිතාසයට ගිහින් ඒ ජීවිතවල එහා මෙහා වෙන හැඟීම් සාහිත්‍ය ඇතුළට හරිම ලස්සනට ගෙන ආපු මිනිස්සෙක් චිත්‍රපටයක් කරනවා කොහොම දැනෙන්නේ? ලොකු ආසාවක්, කුතුහලයක් එක්ක එකතු වෙන විශාල සතුටක්. කලාව කියන්නේ පණිවිඩ කීමම නෙමෙයි, ජීවිතය දිහා අලුත් විදිහට බැලීම. තංගමලේ ඩයරිස් අස්සේ ඉන්න චරිතවල කතාව අපි හැමෝගෙම කතාව වෙන්න පුළුවන්. සුබ පතනවා සර්. සන්න ඉතින් කලින් කලට එක එක වෙස් ගන්නවනේ. ඒ මොන වෙස් ගත්තත් මං හිතන් හිටියේ හැමදාම සන්න චිත්‍රපටිකාරයෙක් කියලා. ඉතින් හැබැයි ඉතින් සන්න පෙන්නපු චිත්‍රපට තිබුණා, කතා කරපු චිත්‍රපට තිබුණා, පොත් ගහපු චිත්‍රපට තිබුණා. හැබැයි සන්නම හදපු චිත්‍රපටයක් හම්බුනේ නැහැ. ඉතින් දැන් සන්න කියනවා අන්න එහෙම එකක් හදන්න යනවා කියලා. දැන් මේක වැඩේ තියෙන්නේ සන්න හිතන කලින් කලට හිතපු දේවල් එක්ක සන්න දැන් මේ හදන්න යන චිත්‍රපටිය මොකද්ද කියලා ඇත්තටම මට හිතා ගන්න බෑ. හැබැයි මට හිතන මොකක් හරි එක්ක අච්චාරුවක්, සලාඩ් එකක්, නැත්තම් පට්ටම පිස්සුවක් මොකක් හරි එකක් කරයි කියලා. එතකොට සන්න ගැන මම අර පරණ හිතපු හැමදාවත් නොවෙනස්ව හිතපු චිත්‍රපටිකාරයා මට බලන්න පුළුවන්. උපුල් අයියා, පළමුවෙන්ම මම ඔයාගේ අලුත් කාර්යයට, ඒ කියන්නේ අලුත් චිත්‍රපටියට සුබ පතනවා. මම දන්නවා ඔයා මොන හරි කරනවා නම් ඒක ඉතාම ඉහළ මට්ටමකින් කරයි කියන එක. මොකද මට ඔයා ගැන ඒ විශ්වාසය තියෙන නිසා. ඉතින් මං හිතනවා මේ අලුත් චිත්‍රපටිය විශේෂ දෙයක් වේවි, විශේෂ දෙයක් වේවි, විශේෂ කතන්දරයක් වේවි, විශේෂ චිත්‍රපටයක් වේවි. ඒක තමයි අපිට ඕන කරන්නේ, විශේෂ දේවල්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හැමදාම දකින දේවල් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ, අලුත් දෙයක්. උපුල් ශාන්ත සන්නස්ගල කියන්නේ ගුරුවරයෙක්, නවකතාකරුවෙක්, ගීත රචකයෙක්, විචාරකයෙක්, චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. මේ තියෙන කලාවේ සහ ඒ මේ නිමල්ලුලු වලින් එහාට ඔහු තවත් මානයකට ඔහුගේ ඇරියස් එක දියු කරන්නයි මේ කල්පනාව. ඒ කියන්නේ ඔහු චිත්‍රපටයක් කරන්න යනවා. මං හිතන්නේ ජීවිතයේ තමාගේ කලාත්මක ඇරියස් එක කරගන්න තියෙන හොඳම තැනක් තමයි සිනමාව කියන්නේ. සන්නයකට ලැස්ති වෙනවා. සන්න කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. සන්න කියන්නේ සන්නාමයක්. සන්න බ්‍රෑන්ඩ්ස් අඳින්න, පළඳින්න, විඳින්න බෑ සාමාන්‍ය මිනිසුන්ට. ඒවට බ්‍රෑන්ඩ් මිනිස්සු ඕනේ, බ්‍රෑන්ඩ් රටක් ඕනේ, බ්‍රෑන්ඩ් ජනතාවක් ඕනේ. බ්‍රෑන්ඩ් ජනතාවක් හදනකම්, බ්‍රෑන්ඩ් මිනිස්සු හදනකම්, බ්‍රෑන්ඩ් රටක් හදනකම් විශ්‍රාම ගන්න හිතන්නත් එපා. අපිට පුළුවන් කලා නිර්මාණ විශ්වාස කරන්න. කලා නිර්මාණවලින් ලෝකේ ලස්සන වෙනවා කියන එක විශ්වාස කරන්න. තංගමලේ ඩයරිස් කියන්නේ ආදරේ පිරිච්ච තනක්. ලෝකේ කොහේ හිටියත් අපි තංගමලේදී හම්බ වෙමු. Thank you.